සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතණයෙන් බොහෝම පුංචි කොටසක් මේ මොහොතේ දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් ඒ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට අරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මයට අනුව පෝෂණය කරගෙන නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ 14 වෙනි වූ බුද්ධ වර්ගයේ සඳහන් වන 12 වෙනි ගාථා රතනය. අපේ භාග්‍යතුන් වහන්සේ
කොසල් මහරජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණ තනතුර කලක් දරන්නට යෙදුන අග්ගි දන්ත කියන පුරෝහිත බ්‍රාහ්මණය අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. කුරු රටත් මගධ රටත් දෙරට අතර තැනක තමයි අග්ගිදන්ත බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ මේ අනුශාසනාව කරන්නේ. අග්ගිදන්ත බ්‍රාහ්මණය මහකොසල් රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණය. මහකොසල් රජ්ජුරුව කියලා කියන්නේ කොසල් මහරජ්ජුරුවන්ගේ තාත්තට. මහකොසල් රජ්ජුරුවන්ගේ මරණින් පස්සේ ඒ අග්ගිදන්ත බ්‍රාහ්මණයම තමයි කොසල් රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණ තනතුරත් දැරුවේ. හැබැයි ඉතින් පස්සේ කාලේ බොහොම වයෝවෘද්ධ වෙනකොට පුරෝහිත බ්‍රාහ්මණ තනතුරෙන් ඉවත් වෙලා වනාන්තරගත වෙලා තාපස ප්‍රවෘජාවෙන් කාලය ගත කළා. ඔහු සමග බොහෝ පිරිසක් තාපස ප්‍රවෘජාවෙන් කාලය ගත කළා. මේ පිරිස අතර කතා බහක් ඇති වුණා. අපි අතරින් කාට හරි කෙනෙකුට රාග සිතක් ආදී පෞකාර සිතුවිල්ලක් ඇති වුණොත් තැනක් ලකුණු කරගත්ත මෙන්න මෙතෙන්ට වැලි ගොට්ටක් ගෙනල්ල දාන්න ඕන කියලා. ඉතින් මෙහෙම කාලයක් යනකොට එතන මහ වැලි කන්දක් හැදුණා. පස්සේ කාලේ මේ වැලි කන්ද ආශ්‍රය කරගෙන නාගයෙක් ජීවත් වුණා. තාපස පිරිස කල්පනා කළා ඔහු බොහෝම මහානුභාව සම්පන්න නාගයෙක්. එහෙම කල්පනා කරලා නාගයාටත් බැඳුම් පිඳුම් කරන්න පටන් ගත්තා. ඒ වගේම අග්ගිදන්ත බ්‍රාහ්මණයා තමන්ගේ හිතට බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ආදී ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවක මේ ගස් ගල් පර්වත අරමුණු කරගෙන ඒ බය තැති ගැනීම නැති කර ගැනීම සඳහා වන්දනා කිරීමේ ක්‍රමවේදයකුත් යොදා ගත්තා. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ අපේ බුදුරජාණන් වහන්සේ මේ පුරෝහිත බ්‍රාහ්මණයත් සමග වාසය කරන දහසක් තරම් පිරිස සියලු දෙනාටම මේ සංසාරේ කෙරවල කරන්න භාග්‍ය තියෙනවා කියන කාරණාව දැකලා නිසි මඟ පෙන්වන්න විතරයි අවශ්‍ය නිසා තීරණය කළා ඔවුන්ට පිහිට වෙනවා කියලා. මුලින් මහමොග්ගල්ලාණන් වහන්සේ තෙන්ට යවලා ඒ පිරිසගේ යම් මානයක් තිබුණා නම් ඒ මාන බිඳ දාලා පසුව භාග්‍යතුන් වහන්සේත් තෙන්ට වැඩම කරලා මේ පිරිස මාන බිඳුන පිරිසක් බවට පත් කරලා ඔවුන්ට අනුශාසනා කරන්න යෙදුණා. ඒ කරපු අනුශාසනාවේදී අපේ භාග්‍යතුන් වහන්සේ ගාථා රත්නයන් හතරක් දේශනා කරනවා. පින්තුනේ ගාථා රත්නයන් හතරම සාකච්ඡා කරන්න තරම් මේ දේශනාවට අපිට ලැබෙන කාලය ප්‍රමාණවත් මදි. ඒ නිසා අපි එයින් එක ගාථා රත්නයක් අරගෙන ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. ඒ ගාථා රත්නේ තමයි යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු චත්තාරි අරිය සච්ඡානි සම්මප්පඤ්ඤාය පස්සති. මේක තමයි මේ පිරිසට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පළවෙනි ගාථාව. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි තෙරුවන් සරණ ගිය තැනැත්තා ආර්ය සත්‍ය දහම් මනාකොට විදසුන් නුවණින් දකිනවා කියන එක. ගාථා රත්නයේ පැහැදිලි කරනකොට ධර්මාර්ථය විස්තර කරනවා බුද්ධං සරණං ගතු යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු කියන කාරණාව තමයි මේ විස්තර කරන්නේ.
බුද්ධං සරණං ගතු, බුදුන් සරණ නැතම් භාග්‍යතුන් වහන්සේ පිහිටකොට වාසය කිරීම. පින්නතින ඒ ප්‍රකාශයම තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියල අපි කරන්නේත්. මම භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. හැබැයි මේ ප්‍රකාශය මේ ලෝකෙ තියෙන පරම ගාම්භීර ප්‍රකාශයක්. ඒ වගේම මේ ප්‍රකාශය දිවුරුම් ප්‍රකාශයක්. ඇයි මේක ඒ තරම්ම ගාම්භීර ප්‍රකාශයක් කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේව සරණ ගිය කෙනෙක් මේ ජීවිතෙන් කවදාවත් පින්නතින අසරණ වෙන්නේ නැහැ. ඔහුට පුදුමාකාර ආරක්ෂාවක් ඒ තුළින් හැදෙනවා. යම් කෙනෙක් නිවැරදිව භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් ආන් ඒ පුද්ගලයාට තමයි බෞද්ධයෙක් කියලා කියන්නේ. බුදුන් සරණ ගියේ යමෙක්ද ඔහු බෞද්ධයෙක්. එතකොට මේ කාරණාවෙන් අපිට පේනවා බෞද්ධයෙක් බවට පත්වෙනවා කියන කාරණාව පහසුවෙන් කරන්න බෑ කියලා. බුදුන් සරණ යෑම කියන කාරණාව හරි අසීරු කාරණාවක්. ඇයි භාග්‍යතුන් වහන්සේ සරණ යන්න එච්චරම අමාරු? භාග්‍යතුන් වහන්සේගේ උත්තම ජීවිතයේ පිළිබඳව සාමාන්‍ය පුද්ගලයන් වෙච්ච අපට නිතර සැකමතු වෙනවා. සැකය කියන කාරණාවට ධර්මයේ තුල වචනයක් තියෙනවා, විචිකිච්ඡාව කියලා. යම් කෙනෙක් ළඟ මේ විචිකිච්ඡාව කියන ධර්මතාවයේ තියෙනවා නම් ඔහුට මාර්ගයක් ඵලයක් ලබන්න බැහැ කියන කාරණාව දස සංයෝජනවලදී පැහැදිලි කරලා තියෙනවා. පින්නතනි මේ සංයෝජනයන් 10න් සංයෝජනයන් 3ක් නැත්තටම නැති කරහම තමයි උතුම් වූ සෝවාන් ආර්ය මාර්ගඵලයට ප්‍රාප්ත වෙන්න පුළුවන් වෙන්නේ. ඒ සංයෝජනයන් 3 හැටියට අපි සඳහන් කරන්නේ සක්කාය දිට්ඨිය, විතිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. එතකොට මේ විතිකිච්ඡාව කියන කාරණාව ආයෙත් පැහැදිලි කරනවා බුද්ධාදී අටතැන පිළිබඳව සැකය. මෙතන කරුණු 8ක් තියෙනවා. මූලික 3 තමයි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැකය, ධර්මරත්නය පිළිබඳව සැකය, සංඝරත්නය පිළිබඳව සැකය. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇයි අපට සැක ඇති වෙන්නේ? ඒ ආශ්චර්යමත් උත්තම ජීවිතය අන්තිම ආත්ම භාවයේ සැකසීලා තියෙන විදිහ, භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය රන්වන් පාටයි කියලානේ ධර්මයේ සඳහන් කළේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශරීර ලක්ෂණ 32 මහා පුරුෂ ලක්ෂණ වලින් භාග්‍යතුන් වහන්සේ පොහොසත්. ඊට අමතරව 80ක් අනු ව්‍යංජන ලක්ෂණ, 216ක් මංගල ලක්ෂණ, මේ ලක්ෂණයන්ගිනුත් භාග්‍යතුන් වහන්සේ පොහොසත්. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවක් නිරන්තරයෙන් පිටවෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණය සාමාන්‍යයෙන් පින්නතුනි අපේ බුද්ධ වංශ අටකතාවේ දක්වලා තියෙන්නේ රියන් 18ක් භාග්‍යතුන් වහන්සේ උසයි කියලා. ඒතර බුද්ධ වංශ අට කතාවේ බුදුරජාණන් වහන්සේලා විශාල ප්‍රමාණයකගේ ශරීර ප්‍රමාණයන් දේහ ලක්ෂණ දක්වලා තියෙනවා. ඒ ශරීර ප්‍රමාණයන්ගෙන් උසින් අඩුම භාග්‍යතුන් වහන්සේ හැටියට සඳහන් කරන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ. ඒතකොට 18 රියනත් කෙනෙකුට සැකයක් නම් 58 රියන්, 60 රියන්, 88 රියන් වාගේ රියන් පිළිබඳව කොයිතරම්නම් සැක උපදවයිද?
පිනතනි භාග්‍යතුන් වහන්සේ විතරක් නෙමෙයි ඒ කාලේ ජීවත් වුණ හැමෝම වගේ ඊට සමානව උසයි. හැබැයි කවුරුවත් බුදුරජාණන් වහන්සේ තරම් උස නෑ. අසම සමයිනේ. සියලු දෙනාටම වඩා හැම ප්‍රමාණයකම භාග්‍යතුන් වහන්සේ ඉහළයි. දැන් ඒ කාරණාවට හොඳ මූලාශ්‍රයක් නන්ද මහරහතන් වහන්සේට භික්ෂූන් වහන්සේලා රැවටුණානි පින්නතුනි. නන්ද මහරහතන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේම මල්ලි, ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ පුතා. පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. භාග්‍යතුන් වහන්සේට වඩා අඟල් දෙකක් විතර තමයි මිටි. ඉතින් මේ අඟලක මිටි බව තනියම දැක්කහම හොයාගන්න බැහැනේ. මේ එකට වාසය කරන භික්ෂූන් වහන්සේලත් නන්ද රහතන් වහන්සේට රැවටෙනවා භාග්‍යතුන් වහන්සේ කියලා. ඉතින් ඒ නිසා පස්සේ කාලේ නන්ද මහරහතන් වහන්සේට ලොකු චෝදනාවකුත් තිබුණනේ. භාග්‍යතුන් වහන්සේගේ චීවරය වගේ චීවරයක් පොරවන්න එපා, අපි රැවටෙනවා කියලා. ඉතින් ඒ කාරණාවන්ගෙම අපිට පැහැදිලි වෙනවා උන්වහන්සේ ඊට ආසන්න උසයි කියලා. සාරිපුත්තයන් වහන්සේත් එහෙමයි. මොග්ගල්ලාණන් වහන්සේත් එහෙමයි. මහාකාශ්‍යපයන් වහන්සේත් එහෙමයි. එතකොට භාග්‍යතුන් වහන්සේ විතරක් එච්චර උස වෙලා සුද්ධෝදන රජ්ජුරුව මේ අපේ මට්ටමට අඩි 6ක් 6මාරක් වගේ ඉන්න ඇද්ද? නෑ, රජ්ජුරුවත් එච්චර උසයි. ඊට ආසන්න උසයි. එහෙනම් ඒ කාලේ ජීවත් වෙන මිනිස්සු ඒ වගේ උසයි. ඉතින් ඒ කාරණාව ඒ විදිහට දැක්කොත් තමයි මේ උස ප්‍රමාණය අපිට සැක නොවෙන්නේ. නමුත් වර්තමානයේ අපි දකින්නේ අඩි වැඩිම වුණොත් 6ක් 6මාරක් උස මිනිස්සු, 6මාරක් උස කෙනෙක් අපි දකින්නේ ඉතාම කලාතුරකින්. ඉතින් මේ ප්‍රමාණයන් ධර්මයේ සඳහන් කරාම අපිට සැක උපදිනවා. මොකද අපි දන්න ප්‍රමාණය ඊට වඩා හුඟක් මිටි හින්දා. ඉතින් ඔය වගේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව බොහෝ කරුණු සම්බන්ධයෙන් සැක උපදවනවා. භාග්‍යතුන් වහන්සේ විතරක් නෙමේ පින්නතිලි රන්වන් පාට. එක විමානවත්තුවක් සඳහන් කරනවා. ඒ විමානවත්තුවට අනුව භාග්‍යතුන් වහන්සේ මාර්ගයේ වඩිනකොට මහා සංඝයාත් එක්ක නිතර භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරලා පුරුදු නැති අයට භාග්‍යතුන් වහන්සේ හඳුනගන්න පවා බැරි වෙලා තියෙනවා. ඒ කාරණාව විශේෂයෙන් චණ්ඩාලි විමානවත්තුවෙන් පැහැදිලි වෙනවා. තව මූලාශ්‍ර බොහොමයක් තියෙනවා ඒ කරුණු පැහැදිලි වෙන. මහා සංඝයාත් එක්ක භාග්‍යතුන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වුණහම කිසියම් ගමනකට හෝ පිඬුසිඟා වඩින්න බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනගන්න අපහසුයි කියලා සඳහන් කළේ පිනතින් රන්වන් පාට ශරීර තියෙන, එකම මට්ටමේ උස ප්‍රමාණ තියෙන, ආශ්චර්යෙන් බැබලි බැබලි වඩින සංඝයා භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් සිය ගණන් වඩිනවා. සියලු දෙනාම රන්වන් පාටින් බැබලෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය කෙනෙකුට හරියටම හිතාගන්න බැරුව යනවා. කොහොමත් ප්‍රධානිය තමයි ඉදිරියෙන් වඩින්නේ. භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාට වඩා උසයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ශරීර ලක්ෂණ අනික් අයට වඩා වෙනස්. මහා පුරුෂ ලක්ෂණ නම් සමානයි. ඉතින් නන්ද මහරහතන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. රාහුල මහරහතන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. මහා කාශ්‍යපයන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ සෑහෙන ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒ වගේ එවන් පුරුෂ ලක්ෂණ වලින් සමන්විත අය භාග්‍යතුන් වහන්සේත් එක මේ වඩිනවා. ශරීර වලින් රැස් විහිදෙනවා. ඉතින් ඒ නිසා හැඳිනුවේ නෑ සමහර අය. මොකද ඒ චණ්ඩාලි, ඒ කාන්තාව මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඒ චණ්ඩාල ස්ත්‍රිය අඳුරගන්නේ නෑ මේ බුදුරජාණන් වහන්සේ කියලා. මේ වෙලාවේ වඩින්නෙම ඇයට පිහිට වෙන්න. මොකද මහා කරුණාවෙන් දකිනවා මේ කාන්තාව අද මිය ගිහිල්ලා නිරේට යනවා කියලා. නමුත් මම මුණ ගැහුනොත් ඇයි සුගතිය යනවා කියලාත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසයි සංඝයාත් එක්ක ඒ මාර්ගයෙන් වඩින්නේ. ඇයත් ඉදිරියට මුණ ගැහෙනවා.
භාග්‍යතුන් වහන්සේ එතන නතර වෙනවා ඇයට පිහිට වෙන්න. ඇයත් පාරෙන් අයින් වෙලා බලාගෙනන්නවා. සංගරත්නය වඩිනකං ඉන්න ඇගේ ගමනයන්ට. මහමොග්ගල්ලාණයන් වහන්සේ තමයි අරමුණු කරලා බලන්නේ භාග්‍යතුන් වහන්සේ ඇයි නතර වුණේ කියලා. දියතකොට තමයි උන්වහන්සගේ නුවනින් වැටහෙන්නේ මෑයට පිහිට වෙන්න තමයි මේ වැඩල තියෙන කියලා. ඒ වෙලා විළඟට ගිහිල්ල කියන උපාසිකාව. මේ ඉන්න අපේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ. නුබට පිහිටවීම සඳහාම තමයි වැඩම කරලා තියෙන්නේ. වන්දනා කරගන්න කියලා. ඒ වෙලාවෙ තමයි මහත් ප්‍රීතියක් ඉපදිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට වැඳගන්න ලැබුණා කියන ප්‍රීතියෙන් භාග්‍යතුන් වහන්සේ ඇය පසු කරලා යන දිහා බලාගෙන ඉන්නවා. දිගේ ප්‍රීතියෙන්ම බලාගෙන ඉන්නකොට එළ දෙනක් ඇනලා ඇය මහ මගම මිය යනවා. මරණයත් එක්කම ඇය උපදින්නේ සුගතියක දිවී ලෝකෙ උපදිනවා. ඉතින් ඒ වගේ ඇයට මේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා කීවට පස්සේ තමයි ප්‍රීතියක් ඇති වෙලා වඳින්නේ. ඒ වගේ අලංකාර ශරීර වර්ණ ලැබෙන්න හේතු ධර්මයේ බොහොමයක් සඳහන් කළා. විශේෂයෙන් අන්න දෝ බල දෝ හෝති. ආහාර දුන්නහම ශරීර බලය වර්ධනය වෙනවා. වත්ත දෝ හෝති වන්න දෝ. වස්ත්‍ර දන් දුන්නහම වර්ණ සම්පත් ලැබෙනවා. මෙන්නතන ඔය සූත්‍රයේ තියෙන ප්‍රමාණය. ඊට පස්සේ අට කතාවේ මේක විස්තර කරනකොට මීට වඩා බොහෝ විස්තර සහිතව පැහැදිලි කරනවා. දැන් සූත්‍රයේ සඳහන් කළේ ආහාර දුන්නහම බලය ලැබෙනවා කියලා. අට කතාවේ පැහැදිලි කරනවා ආහාර දන් දුන්නහම ආයුෂයයි වර්ණයයි සැපයයි බලයයි ප්‍රඥාවයි කියන පංචවිධ කාරණාවක් ලැබෙනවා කියලා. ඇයි එකම කාරණාව පොත් දෙකක දෙවිදිහකට තියෙන්නේ? අපේ ත්‍රිපිටකය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ අතිශයම සාරාංශයක්. ඒ නිසා ත්‍රිපිටකයේ දහම් කරුණු තියෙන්නේ ඉතාම කෙටියෙන්. ඒ සාරාංශ කිරීම සාරාංශ කරන්නේ භාග්‍යතුන් වහන්සේමයි. වෙන කාටවත් ඒක සාරාංශ කරන්න බෑ. ඒ සාරාංශ කිරීම ඇතුළේ මේ විශ්වයේ කොයි තරම් දෙනෙක් ඉන්නවද? ඒ සියලු දෙනාගේම නිවන් මඟ ආවරණය කරලා තමයි සාරාංශ කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාටම නිවන් දකින්න ඕනේ මඟ ත්‍රිපිටකයේ තියෙනවා. හැබැයි ඒක ඔබයි මමයි අපි කවුරු හරි සාරාංශ කරන්න ගියොත් ලක්ෂ ගණන් කෝටි ගණන් දෙනාගේ නිවනට හේතු වෙන ධර්මකාරණාව අපි ඉවත් කරන ධර්මකාරණා තුලින් ඉවත් වෙලා යනවා. ඒ හින්දා ඔය පිටකය අය මේ ලෝකේ කාටවත් සාරාංශ කරන්න බෑ. එතකොට ඒ සාරාංශගත ධර්මයේ තමයි අට කතාවේ ලියවිලා තියෙන විස්තර සහිතව. ඒ නිසා ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව. දිවත් වර්තමානයේ බොහෝ දෙනා අට කතා විවේචනය කරනවා. අට කතාව චෝදනාවට ලක් කරනවා. බුද්ධඝෝස මහතෙරුන් වහන්සේට චෝදනා නගනවා. නමුත් ඉතින් ධර්මයේ මහරහතන් වහන්සේලම පැහැදිලි කරනවා මහා කල්ප ලක්ෂයක් මේ පරිවර්තනය සඳහා පාරමී පුරලාවි කියලා. බුද්ධඝෝස නෙමෙයිනි උන්වහන්සේගේ නම. බුද්ධඝෝස කියන්නේ උන්වහන්සේගේ නම්බු නාමය. මේ අට කතා පරිවර්තනය කරලා ඉවර කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ තරම්ම ഘോഷා කරන්න සමත් වුන නිසා ඔහු බුද්ධ ഘോഷයි කියලා රහතන් වහන්සේලා තමයි ඒ නම්බු නාමය ලැබලා දෙන්නේ. දෙඋන්වහන්සේ පිළිබඳව කතා කරන්න මූලාශ්‍රෝණ තරම් තියෙනවා. ඉතින් එහෙම වැරදි මතයක් සම්මාදිට්ඨිකයට කොහොමත් නෑ පින්නතුනි. දී ප්‍රකීර්ණක දේශනාවේ කරුණු පැහැදිලි කරනවා. වස්ත්‍ර දන් දුන්නහම වර්ණ සම්පත් ලැබෙනවා. පින්නතුනි හරියටම චීවරයක් පූජ කරගත්තාම ඒ කියන්නේ විනයානුකූලවම සකස් කරලා ඒ ධර්මයේ සිවුරක් සකස් කළ යුතු ආකාරයේ කියලා තියෙන විදිහටම සකස් කරලා මනාව පඳුපවල ඒ සිවුර දරන කෙනාට ඒ සිවුර දැරීමෙන් කිසිම අපහසුයක් නොවන විදිහට කායික පහසුව උපදින විදිහට මනාව සකසලා පිළියෙල කරලා පූජා කරන
එක වස්ත්‍ර පූජාවකින් ලැබෙන ආනිසංසය, එයින් විපාක දෙනකොට ලැබෙන ඒ වර්ණ සම්පත්තිය සමහර වෙලාවට මනුස්ස ලෝකෙක පළ දෙන්න බැරුව යනවා. මොකද මනුස්ස ලෝකෙ එහෙම ලස්සන වර්ණ නැති නිසා පළ දෙන්න බැරුව යනවා. ඒ නිසා ඒ වර්ණ සම්පත්තිය පළ දෙන්නේ දිව්‍ය ලෝකවල උපද්දවල. යදුන් ගණන් රැස් විහිදෙන ශරීර සහිතව සමහර දෙවියෝ පිළිබඳව සඳහන් කරනවා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ඒ පින සුගතිවල ඉපදිලා භුක්ති විඳලා සුගතියෙන් චුත වෙලා මනුස්ස ලෝකවල ඇවිල්ලා ඉපදුනහම දුටුවන් පුදුම කරවන ශරීර වර්ණයක් සහිතව උපදිනවා. ඉතින් මේ මහරහතන් වහන්සේලා මේ සංසාරේ පාරමිතා පුරනකොට කොයි තරම්නම් වස්ත්‍ර පූජා කරන්නේද? පින්නතිනි සියලු පාරමිතාවන් අතර විශාලම පාරමිතාව දාන පාරමිතාව. මහ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පුරනකොට කොහොම වස්ත්‍ර දන් දෙන්නේ ඇද්ද? පින්නතිනි අද ලෝකේ මේකා ඒ කාලේ දන් දුන්න තරම් උසස් වස්ත්‍ර නැහැ. කෝසෙය පිළි, පට පිළි, කම්බල මේ වාගේ වස්ත්‍ර ගතට දවට ගත්තාම ඇඟේ වස්ත්‍රයක් තියෙනවද කියලාවත් නොදන්න තරම් හරි සැහැල්ලුයි. දරණ කෙනාට පුදුමාකාර සුවයක්, සහනයක්. වර්තමානයේ අපේ ඇඳුම් කලාව ඒ තරම් උසස් නැහැ. සාමාන්‍ය ඇඳුමක තියෙනවා හොඳ පිටයි, කන පිටයි කියලා දෙකක්. ඉතින් ඇඳුමේ මැදපු පැත්ත හැම වෙලාවෙම අපේ තියෙන්නේ පිට පැත්තේට. ඇඳුමේ රළු පැත්ත තමයි අපි ඇඳගෙන ඉන්නේ. ඉතින් එතකොට ලොකු සුවයක් නෙමෙයිනේ. මේ පිට පැත්තේ තියෙන පැත්ත ඇතුල් පැත්තට හැරුණා නම් මේ දැනෙන සුවයටත් වඩා සුවයක් ඇඟට දැනෙන්න තිබුණා. ඒ හින්දා අපිට හිතා ගන්න බෑ ඒ කාලේ වස්ත්‍ර කොහොමද තිබුණේ කියලාවත්. ඉතින් භාග්‍යතුන් වහන්සේට මෙහෙම වර්ණ සම්පත්තියක් ලැබෙන්නේ කොයි වාගේ උපකාර වෙන පින්කම් කරන්න ඇද්ද? දාන පාරමිතා පුරන කාලේ මූලාශ්‍ර සහිතව කරුණු විමසගෙන එනකොට තමයි සැක නැති වෙන්නේ. ඒකයි මම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මේ නොඑක ආකාරයෙන් ශ්‍රද්ධාව අඩු අය සැක කරනවා. මේ දහම දරන්න මූලිකවම තිබිය යුතු කාරණාව තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති තැන මේ ගුණ එකක්වත් හරියට සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ කාය බලයේ පිළිබඳවත් මේ නොයේක් දේවල් පිළිබඳව සැක පහල කරන නිසා බුදුන් සරණ යනවා කියන කාරණාව හරි අමාරුයි. මේ ධර්මයේ සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ක්‍රම හතරක් තියෙනවා කියලා. පළවෙනි ක්‍රමය තමයි ආත්ම සන්නියාතන සරණාගමනය. ආත්ම සන්නියාතන සරණාගමනය කියලා කියන්නේ මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරලා සරණ යනවා. පින්නතිනි යමක් කෙනෙකුට පූජා කරනවා කියලා කියන්නේ ඒ වස්තුව සම්බන්ධයෙන් මට තිබ්බ අයිතිය අත්හරිනවා කියන එකනේ. ඒ වස්තුව සම්බන්ධයෙන් මගේ අයිතිය අත්හැරියහම පූජාව ලැබපු ප්‍රතිග්‍රාහකයාට ඒ වස්තුවට කැමති දෙයක් කරන්න පුළුවන්. ඒකට විරුද්ධ වෙන්න ආපහු මට පුළුවන් කමක් නැහැ. මං ඒකට විරුද්ධ වෙනවා නම් මං ඒක තාම අත්හැරලා නැහැ. ඉතින් මගේ ශරීරය භාග්‍යතුන් වහන්සේට පූජා කරාම පින්නතින ඒ ජීවිතේ මට අයිතියක් නැති තරම්. මට යම් කාරණා කීපයක් සම්බන්ධයෙන් අයිතියක් තියෙනවා. මේ ශරීරය හෝදලා පිරිසිදු කරන්න මට අයිතියක් තියෙනවා. වස්ත්‍ර අන්දවන්න මට අයිතියක් තියෙනවා. ඒ වගේම බේත් හේත් කරන්න මට අයිතියක් තියෙනවා. ආහාර පාන දීලා පෝෂණය කරන්න මට අයිතියක් තියෙනවා. මගේ සියලු පැවැත්ම බුදුරජාණන් වහන්සේ කැමති විදිහට වෙන්න ඕනේ. හිතලා බලන්න භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට එක මොහොතක් ජීවත් වෙන්න පුළුවන් වේවිද කියලා. එතකොට ඒ කාරණාව කොච්චර අමාරුද? දෙවෙනි එක තමයි තත්පරායන සරණාගමනය. මේ දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණු
තත් පරායන සරණාගමනය කියල කියන්නේ පරතෙරට යෑම සඳහා. එම නැත්තං මෙතරින් එතරට ගමන් කිරීම සඳහා. මෙතරින් එතරට යනවා කියල කියන්නේ නිවනට යෑම සඳහා මම් බුදුරජාණන් වහන්සේ සරණ කරගන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ මත තමයි මෙතරින් එතරට මම යන්නේ. නිසා නිවන් දැකීම උදෙසා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ඉතින් නිවන් දැකීම උදෙසා නම් භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ මේ නිවන් දකින මාවතේ මා විසින් කළ යුත්තේ මොනවද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ මගට මම අවතීරණ වෙලාද කියලා හිතන්න වෙනවා. එහෙම නැත්නම් අපි නිවන් මගින් කොච්චර ඈතද කියලා කල්පනා කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ සරණාගමනයත් අපිට පහසු නැහැ කියන එකයි. තුන්වෙනි එක තමයි ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. ඒ කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මේ දැන් පටන් මම භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා බවට පත් වෙනවා. පින්නතිනි පවුලක දරුවෝ 4-5 දෙනෙක් ඉන්නවනම් එයින් මව්පියන්ට ඊටාම ලෙන්ගතු දරුවන් සම්බන්ධයෙන් අනික් දරුවන්ට වඩා මව්පියන්ගේ හිතේ ඔවුන් ගැන වැඩි ලෙන්ගතුකමක් වෙන් වෙනවා, වැඩි ඉඩක්ම ඉතුරු වෙනවා. පාසලට ගියහම ගුරුවරයා කියන හැම දෙයක්ම හරියට මනාව කරන ශිෂ්‍යයා සම්බන්ධයෙන් ගුරුවරයාගේ ලොකු ඇල්මක් සහ සෙනෙහසක් දයාවක් උපදිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා කියලා කියහම භාග්‍යතුන් වහන්සේ යමක් නම් අපට දේශනා කළේ ඒ දේ හරියටම කරන කෙනා තමයි කීකරුම ශිෂ්‍යයා බවට පත් වෙන්නේ. කීකරු ශිෂ්‍යයන්ට ගුරුවරයාගේ අවධානය වැඩියෙන් ලැබෙනවා වගේම කීකරු ශ්‍රාවකයට භාග්‍යතුන් වහන්සේගේ සරණ නොඅඩුවම ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේට කීකරුයි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු හැම දෙයක්ම කරනවා කියන එකයි. ඒ කියන්නේ 100%ක්ම කරනවා කියන එකයි. 100% ප්‍රමාණයක් කරලා ඒ කීකරු බව ලබන්නේ බැරුව යනවා. එතකොට ඔහු භාගයක් කීකරුයි භාගයක් අකීකරුයිනේ. 100%ක්ම කරන කෙනා තමයි කීකරු කෙනා. එහෙනම් 100%ක්ම භාග්‍යතුන් වහන්සේට අනුව මට ජීවත් වෙන්න පුළුවන්ද? මේකට තව හොඳ උදාහරණයක් දක්වනවා අඟුලිමාල චරිතයෙන්. අහිංසක කුමාරයාට දිසාපාමොක් ආචාර්යවරයා කියන්නේ නුඹ මගේ ශිෂ්‍යයා හැටියට ශිල්ප අවසන් කරලා පිටත් වෙන්න යන මොහොතේ ගුරු පඬුරක් හැටියට දෙනවා නම් ඇඟිලි 1000ක ගුරු පඬුරක් දෙන්න කියලා. නැත්නම් මිනිස්සු 1000ක් මරලා ඒ ගුරු පූජාව කරන්න කියලා. එතකොට අහිංසක කියන්නේ ස්වාමීනි අහිංසක කියන කුලයක ඉපදිච්ච මම මිනිහෙක් තබා මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න බැරි කෙනෙක්. මම ඒ තරම්ම අහිංසකයි. එතකොට කොහොමද මම මිනිස්සු 1000ක් මරන්නේ කියලා අහන්නේ? නමුත් ආචාර්යවරයා ඍජුව ප්‍රකාශ කරන්නේ නුඹට ඒ වැඩේ කරන්න බැරි නම් නුඹට ශිල්ප පිහිටන්නේ නැහැ. ගුරුවරයා කියනවා නම් මිනිහ මරන්න කියලා දෙපාරක් හිතන්නෙත් නැහැ. එහෙම කියහම තමයි සඳහන් කරන්නේ එහෙනම් මට දුනු ඊතල සහ අවියායුධ දෙන්න කියලා. ගුරුවරයා කියනවා නම් මිනිහ මරන්න කියලා එකත් කරනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කියනවා නම් අපිට මෙහෙම කරන්න කියලා ඒක කරනවා නම් තමයි කීකරු ශිෂ්‍යයා වෙන්නේ. දැන් තේරෙනවද තුන්වෙනි ක්‍රමයක් කොච්චර අමාරුද කියලා? හතරවෙනි ක්‍රමේ තමයි පින්නතුනි පණිපාත සරණාගමනය. මොකද මේ පණිපාත සරණාගමනය කියලා කියන්නේ ගුණය දැන සරණ යනවා කියන එක. ඒ ගුණය අපි කොහොම දකින්නේද පින්නතුනි? ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය මහා කල්පයක් පුරාවට දිවා රාත්‍රී දෙකේම එකම තැනක ඉඳලා දේශනා කළොත් කල්පය ඉවර වෙනවා. භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න තව බුදුගුණ ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ බුදුගුණ අචින්තනීයයි.
කියල ඉවර කරන්න අපහසුයි. එතොට ඒ කාරණාවදි අපි කෞුද කියන කාරණාව අපි දකිින් ඕන. අපේ බුදුරජාණන් වහන්සේ ඔබට මට නිවනට හේතුවෙන ප්‍රමාණය දේශනා කළා. සියලු බුදුගුණ නෙමේ අපිට නිවනට හේතු කරගන්න ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ගුණ නමයකට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වෙන් කළා. භාග්‍යතුන් වහන්සේ විසින් වෙන් කරන්න යෙදුණා. ඒ ගුණ නමයට තමයි අපි කියන්නේ නවාරහාදී බුදුගුණ කියලා. දජග්ග පිරිත කියල කියන්නෙත් ඒකට. බද බුදුන් දහම් සගුන් කියන ත්‍රිවිධ රත්නේ ගුණය දජග්ග සූත්‍රයේ අන්තර්ගතයි. එතන තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත කොටස දජග්ග පිරිත. දජග්ග සූත්‍රය වෙනයි දජග්ග පිරිත වෙනයි. දෙ මේ දජග්ග සූත්‍රයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ භයංවා චම්බි තත්තංවා ලෝ මහංසෝවා. මහණෙනි නුඹලට බියක් ඇති ගැනීමක් ලොමු දෙහ ගැනීමක් ඇති වෙනව නම් මෙන්න මේ විදිහට මාව මතක් කරන්න කියලා ඔය ගුණ නමේ දේශනා කරනවා. බය තැති ගැනීම ඇතින වෙලාවට. එතකොට දැන් බාණ්ඩකෝ අග්ගිදන්ත බ්‍රාහ්මණය මොකද්ද කළේ කියලා. බයක් තැති ගැනීමක් ලොමු දෙහ ගැනීමක් ඇති වෙනකොට පරුවත ගස්ගල් ආදියට වන්දනා කරන එකන ඔහු කළේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා බ්‍රාහ්මණයටත් සඳහන් කරන්නේ බයක් තැති ගැනීමක් ලොමු දෙහ ගැනීමක් ඇති වුණහම මේ පරුවතවලට ගස්ගල්වලට වැඳල කවදාවත් ඒක නැති කරගන්න බෑ. ඒක නැති කරගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා. එනං ඒක අපිටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ බ්‍රාහ්මණයටත් ඒ කාරණාව දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ බොහෝ දෙනාට ඒ කාරණාව දේශනා කළා. පින්නතන ඒ කාරණාවෙන් සුවය ලැබපු බොහෝ දෙනෙක් ගැන ධර්මයේ පැහැදිලි කරනවා මූලාශ්‍ර හැටියට මේ කාරණාවට. එක තරුණියක් තමන්ගේ සහෝදරය විසින් මරන්න අරගෙන යනවා. සහෝදරයම අරගෙන යන්නේ. ඇය ගැබිණියක්. ඇය රථයෙන් බිමට ඇදලා ගන්නකොට බිම වැටෙනවා. ඒ බිම වැටුණහම ඇයට විලිරුදාව ඇති වෙනවා. ඇයට ලැජ්ජාවක් හිතෙනවා සහෝදරය ළඟ ඉන්නකොට දරුවා බිහි වෙයි කියලා. අනේ ස්වාමීනි මගේ දරුවා බිහි වෙන්න ළඟයි අයින් වෙලා යන්න කියනවා. නමුත් මේ වෙලාවේ ඔහු තමන්ගේ බිරිඳ පිළිබඳව සෙනෙහසින් සහෝදරිය පිළිබඳව ද්වේෂයෙන් ඉන්නේ. එඳ ඇදගෙන යනකොටම දරුවා මගම බිහි වෙනවා. කැලෑව ඇතුළට ඇදගෙන යන්නේ නුගගහක් යටට ගෙනහිල්ල මරන්න. ඇය කල්පනා කරනවා මාව බේරගන්න කියලා මේ කැලේ කෑ ගැහුවොත් දර කඩන්න වැල් අදින්න ආපු අය ඕන තරම් මේ කැලේ ඇති. ඔවුන් ඇවිල්ලා මාව බේරගනී. හැබැයි මාව මරන්න යන මොහුට ඔවුන් හොඳටම පහර දෙයි. අම්මයි තාත්තයි අහිමි මම ලාබාල කාලේ ඉඳලා ලොකු මහත් කලේ මගේ සහෝදරයා. මම මැරුවත් මගේ සහෝදරයට කවුරුවත් දඬුවම් කරනවා මට බලන්න බෑ. ඒ හින්ද කෑ ගහන්න නැතුව ඉවසන ඇයට මතක් වෙනවා ස්වාමියත් එක්ක සහෝදරයගේ ගෙදර යන ගමන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වැන්දහම ඇයටත් ඇගේ ස්වාමියාටත් භාග්‍යතුන් වහන්සේ කියනවා බයක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණ වෙලාවක මාව මතක් කරන්න කියලා. අන්නේ ප්‍රකාශයේ මතක් වෙලා මේ වෙලාවේ මට භාග්‍යතුන් වහන්සේගේ සරණ හැර වෙන කිසි කෙනෙකුගේ සරණක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියලායි මතක් කරනවා. ඇයව මරන්න ඇදගෙන යන නුගගහේ නුගගහ යටට නිගෙනියන්නේ ඒ නුගගහේ ඉන්න රුක්ෂ දේවතාවා හදිසියෙම ඇගේ ස්වාමියාගේ වෙස්සේ අරගෙන ඇවිල්ලා ඇයව බේරගෙන ඇගේ දරුවත් අහුලගෙන සැවැත් නුවරට යනකම් අරන් යනවා ස්වාමියා එක්ක යනවා වගේ. වෙස්සා මිත්තා බිසව හතුරන් අතට පත් වුණහම හතුරු රජ්ජුරුවන්ගේ බිසව වෙන්න කියහම ඇය සඳහන් කළේ මං ඒකට කැමති නෑ කියලා. ඇයි කියලා ඇහුවාම සඳහන් කළේ නුඹ විසින් මගේ ස්වාමියාව ඝාතනය කළා. ස්වාමි වියෝවෙන් හදේ ඇවිලෙන ගින්න මෙහෙමයි කියලා මට කියන්න බෑ. ඒක ස්වාමියෙක් නැති වුණ නිසා.
නුබත් ස්වාමියා කරගත්තහම හදිසියේ දවසක නුබත් නැති වුනහම ඒ ගින්න මට ආයෙත් පත්වෙනවා. මං ඒකට කැමති නෑ. රජ්ජුරුවන්ගේ ඉල්ලීමට අකමැති වුන නිසා පණ පිටින් ගින්නට දාලා පුච්චන්න කියනවා. ඒ අවවාද කරනවා රජ්ජුරුවන්ට නිර්දෝෂී කාන්තාවන් පණ පිටින් ගින්නට දාලා පුච්චන එක කොයිතරම් පාපයක්ද කියලා. නමුත් ඔහුට ඒවා වටින්නේ නැහැ. රාජපුරුෂයෝ ඇවගෙනහිලා ගින්නට විසි කරනවා. ඒ වෙලාවේ මතක් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණ. ගිනිගොඩට වැටුණත් ඇයව දැවෙන්නේ නැහැ. සතුරු රජ්ජුරුව බය වෙනවා ඒකට. රජ්ජුරුවම ගිනි මැලේට අත දාලා ඇයව වඩා ගන්නවා. ඇයව අරගෙන මාලිගාවට ගෙනහිලා සිංහාසනෙ වාඩි කරලා දන ගහලා වැඳලා කියනවා, අද පටන් නුඹ මගේ බිරිඳ නෙමෙයි, අද පටන් නුඹ මගේ අම්මා කියලා. මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලාත් අහනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ. ඒ නිසා යම් කෙනෙක් නිවැරදිව භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන කාරණාව පින්නතුනි මේ සංසාරෙට මොනතරම් රැකවරණයක් ඒ සරණ තුලින් තියෙනවද? එනම් ගුණය දැන සරණ යනවා කියලා කියහම මේ නවාරහාදී ගුණ පාඨයෙන් උගන්නපු ඒ බුද්ධ ගුණයවත් මනාව අවබෝධ කරගත්ත කෙනෙකුට ලෞතුරා භාග්‍යතුන් වහන්සේ කවුද කොයි වගේද කියන කාරණාව තමන්ගේ මනසින් මනාව දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් අවාසනාවක මහත අපි පින්නතුනි ජීවිතයේ මෙතෙන්ට එනකොට කොච්චර දේවල් පාඩම් කරලා ඇද්ද? ඉගෙන ගන්න කාලයේ බටහිර විද්‍යාවන්ගේ එක එක න්‍යායන් ශාස්ත්‍ර කීයක් කටපාඩම් කරන්න ඇද්ද? රැලි වෙනකන් අපි ඒව කටපාඩම් කළා. ඒ තුලින් අපි ගොඩක් ඉහළට ආවා. නමුත් එහෙම ආපු අපි යම් කෙනෙක් ඇහුවොත් යම් බුදු ගුණයක් කියලා මේකේ තේරුම මොකද්ද කියලා ඇහුවොත් අපි තව ඒකවත් දන්නේ නැහැ. ඒ ප්‍රමාණයවත් නොදන්නා අපි ගුණය දැක සරණ යනවා කියලා කීවත් මොන ගුණය දැකලාද සරණ යන්නේ? ඒ ගුණයක තියෙන වටිනාකම නොදන්න නිසා, වචනවල තේරුම නොදන්න නිසා මේ කාලේ මිනිස්සු සමහර වෙලාවට දකින්නවත් කැමති නැති පුද්ගලෙක්, එපාම කරපු පුද්ගලෙක් පිළිබඳව කතා කරනකොටත් සමහර වෙලාවට කියනවා ඇහෙන්නේ, මට නම් ඔහු අරහන් කියලා. නමුත් ඒ අරහන් කියන වචනේ කවුරු වෙනුවෙන් තියෙන වචනයක්ද? තව සමහර කෙනෙක් කපටි කෛරාටික පුද්ගලයෙක් ගැන කියනකොට අපි පුරුදු වෙලා තියෙනවා ඒ මහා ලෝකෝත්තරය කියලා කියන්නේ. මෙතනදී ලෝකෝත්තර කියලා කියන්නේ මේ ලෝකෙන් එතර වෙච්ච. ඒ කියන්නේ රහතන් වහන්සේට. ඒ කියන්නේ පාම කරපු කෙනෙක් හරියට නිකන් රහතන් වහන්සේ කෙනෙක් වගේ. අපි කියන කතාවේ හැටියට. එහෙම නැත්නම් අපිට පාම වෙලා තියෙන රහතන් වහන්සේලාද? ගුණය නොදන්න නිසා අපි මේ වගේ කතා වුණ තරම් කියනවා. එන මම මේ කරුණු ටික සඳහන් කළේ යමක් හිතන්න. භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ක්‍රම හතරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමය යටතේ බුදුන් සරණ ගිහිල්ලාද මම බෞද්ධයෙක් කියලා හිතාගෙන ඉන්නේ? තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මේ ක්‍රම හතරෙන් පළවෙනි ක්‍රමයෙන්ද, දෙවෙනි ක්‍රමයෙන්ද, තුන්වෙනි ක්‍රමයෙන්ද, හතරවෙනි ක්‍රමයෙන්ද මම බෞද්ධයෙක් උනේ කියලා. ඉතින් දහම් සරණ යෑම, සඟුන් සරණ යෑම කියන කාරණාවල් අපි කතා කළෙත් නැහැ පින්නතුනි. නමුත් ධර්ම දේශනාව සඳහා තියෙන කාලයත් අපිට නිමා වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යමෙක් නිවැරදිව හරියටම බුදුන් සරණ ගියා නම් දහම් සඟුන් නිකම්ම සරණ ගියා වෙනවා කියලා. අමුතුයෙන් දහම් සඟුන් සරණ යන්න කියලා කාරණාවක් නැහැ. ධර්ම රතනේ සැකනම් සංඝ රතනේ සැකනම් ඔහුට ඒකාන්තයෙන් බුද්ධ රතනයත් සැකයි. මොකද ධර්ම රතනයත් සංඝ රතනයත් භාග්‍යතුන් වහන්සේට අනුවයි තියෙන්නේ. එනං බණපදයක් සැක වුණත්
භාග්‍යතුන් වහන්සේගේ දේශනාවසක. ආර්ය මහා සංඝයා සැක වුණත් ඒ ආර්ය සංඝයා කොයි වගේද කියන කාරණාව, ඒ සංඝයාට ආර්ය තත්ත්වයට පත්වෙන්න මඟ කියලා දුන්නේත් භාග්‍යතුන් වහන්සේ. එනම් ඒ කාරණා දෙකින් මොන කාරණාව සැක වුණත් ඔහුට තිසරණ පිහිටන්නේ නැහැ කියන කාරණාව පැහැදිලි කළා. නමුත් හරියටම තෙරුවන් සරණ යන්න පුළුවන්න. දිවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන්වත් ධර්ම රතනයේ සංඝ රතනයේ සම්බන්ධයෙන්වත් මේ ධර්මයේ තුල නිර්මල ත්‍රිපිටකයේ තුල යමක් සඳහන්ද ඒ කිසිදු කරුණක් තුන් හිතකින්වත් මම සැක කරන්නේ නැහැ. ඒ තුනුරුවනේ ඒ විදිහටම මම සරණ යනවා කියන විශ්වාසය ඇති කරගෙන යමෙක් මනාව සරණ යනවා නම් යේකේචි බුද්ධං සරණං ගතාසි, යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින්, ඔහු යන්නේ නෑ අපායට. පහාය මානු සංදේහං, මනුස්ස කයෙන් ප්‍රාණවායුව නික්ම යනවාත් එක්කම දේවකායන් පරිපූරිස්සන්ති, ඔහු පුරවන්නේ දෙව් පිරිසයි. මේ කයෙන් ප්‍රාණවායුව නික්ම යනවත් එක්කම අපට පුරවන්න තව පිරිස් කීයක් ඉන්නවද? නිරය පිරිස පුරවන්න පුළුවන්, තිරිසං පිරිස පුරවන්න පුළුවන්, ප්‍රේත පිරිස පුරවන්න පුළුවන්, අසුර පිරිස පුරවන්න පුළුවන්. නමුත් බුදුන් සරණ ගියපු කෙනා මිය යනවත් එක්කම දෙව් පිරිස පුරවනවා කියලයි මහා සමේ සූත්‍ර දේශනාවේදී එක බ්‍රාහ්මණෙක් මහා බ්‍රාහ්මණෙක් භාග්‍යතුන් වහන්සේ ළඟ ප්‍රකාශ කළේ. ඒ ප්‍රකාශයේ භාග්‍යතුන් වහන්සේ අනුමත කළා මේ බෞද්ධයාට තියෙන ලාභය. එනිසා නිවැරදිව තුනුරුවන් සරණ ගියපු කෙනෙකුට බයක් තැති ගැනීමක්, ලොමුදැහැ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඇති වුණත් ඔහුට භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරන්න විතරයි තියෙන්නේ. ඒ සිහිපත් කිරීම තුළම ඒ බය තැති ගැනීම නැති වෙලා යනවා. ඒ කියන්නේ පින්නතුනි මරණ බයවත් ඇති වෙන්නේ නැහැ කියන එක. ඇයි භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනා මිය යනවාත් එක්කම පුරවන්නේ දෙව් පිරිසනම් කොහෙද මරණ බය? මෙහෙන් ප්‍රාණවායුව නික්මෙනවාත් එක්කම උපදින්නේ මීට වඩා හොඳ තැනක නම් කවුද අකමැති? අන්න එවන් වූ භාග්‍යයක් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණ කාලෙට විතරයි තියෙන්නේ. නිවැරදිව හරියටම හඳුනගෙන මේ ජීවිතයේ කෙනෙකුට කරගන්නව නම් කරගන්න තියෙන හොඳම දේ බුදුන් සරණ යන එකයි. ආන් ඒ පිහිට ජීවිතයට එකතු කරගෙන මෙලවත් සුවපත් කරගෙන බොහෝ දිනාට මේ මඟ කියලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා ඔවුන්ගේ සසර ගමනත් සුවපත් කරලා Tamanටත් සැනසෙන මඟට එළඹෙන්නේ නිවැරදිව තිසරණේ පිහිටන්නේ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව නොවැඩුවම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරුම් ලබන්නේ කොළඹ පහ තිඹිරිගස් යාය පාර මීගහ පෙදෙස මෛත්‍රී භවන්හි පදිංචි ඒ.පී. ගිනදාස මහත්මා, තම මෑණියන් වන කුසුමා පතිරගේ මෑණියන්ගේ 14 වන ගුණානුස්මරණය උදෙසා මෑණියන්ට පින් පැමිණීම වෙනුවෙන් මේ උතුම් සද්ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනු ලබන බව සිහිපත් කරනවා. උතුම් අරමුණ මීට වසර 14කට පෙර මිය පරලොව සැපත් ඒ.පී. ගිනදාස මහත්මාගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඊට අමතරව උපදවා ගන්නා ලද කුසල ශක්තිය ලංකාවාසී, ලෝකවාසී, ධර්මකාමී සියලුම පින්නතුන්ට ඉතාම නුදුරු භවයකදී නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. රට ජාතිය ආගම වෙනුවෙන් අමිල සේවයක් කළ අපවත් වූ සියලුම භික්ෂූන් වහන්සේලාටත් උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් උතුම් නිවන් අවබෝධ කර ගැනීම සඳහාත් මේ උතුම් කුසල ශක්තිය උන්වහන්සේලාට අනුමෝදන් වේවා, උපහාරයක් වේවා.
කොළඹ හත සම්බෝධි විහාරාධීපති සහ බෞද්ධයා මාධ්‍යජාලාවේ සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත්, බෞද්ධයා මාධ්‍යජාලයේ සේවක මණ්ඩලයටත්, ඔවුන්ගේ ආගමික කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නොඅඩුව ලැබේවා. රට ජාතිය වෙනුවෙන් වැය වූ සහ වැයවන කැපවෙන හමුදා විරුවන්ටත් ඔවුන්ගේ කුසල පරමාර්ථයන් ඉටුකර ගැනීමට ධෛර්ය සහ නිරෝගී සම්පත්තිය නොඅඩුව ලැබේවා. ධර්මානුශාසනාව සිදු කර දෙමින් කටයුතු කරන්නට යෙදෙන දේශකයාණන් වහන්සේටත්, ආගමික ශාසනික කාර්යයන් තව තවත් සාර්ථකව කරගෙන යෑම සඳහා ධෛර්ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා කියලා බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපටත් ආශිර්වාද කරනවා. දැනට අවුරුදු 14කට පෙර පරලොව සැපත් ඒ.පී. ජිනදාස මහත්මාගේ මෑණියන් වූ කුසුමා පතිරගේ මෑණියන් ඇතුළු එම ඥාති පරම්පරාවේ පරලොව සැපත්ව පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ඥාති මිත්‍රාදීන්ට සුගතිගාමී වීමට මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. සුරේන් ලක්මාල් ජිනදාස පුතණුවන් අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා ඒ අසනීප තත්ත්වයන්ගෙන් මුළුමනින්ම මිදී යහපත් ජීවිතයක් ගත කිරීමටත්, නිවන් දකින්නතුරු එවන් රෝගාබාධ වලට ගොදුරු නොවීමටත් මේ උතුම් සද්ධර්ම දානමය කුසල කර්මයත් රත්නත්‍රි ආශිර්වාදයත් පුතණුවන්ට නොඅඩුවම අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ශක්තියෙන් ආශිර්වාදයෙන් ඉක්මං සෝය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ජිනදාස මහත්මා විසින් පුණ්‍යානුමෝදනා කළ මෑණියන් ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ජිනදාස මහත්මා ඇතුළු සදැහැති පිරිස සියලු දෙනාටමත් ඒ පුණ්‍ය ධර්මයන් එලෙසින්ම අනුමෝදන් වේවා. හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.